දැන් බලන්න කපන්නේ. තමන්ගේ සතුටද බැන්දේ. දැන් ඒ කට්ටියගේ සතුට වෙන නෙමෙයි ජීවත් වෙන්නේ. තමන්ගේ අනාගතය ගැන කනවා. දැන් ඒ කට්ටිය අනාගතේ ඉන්න රාදවල් දෙකේ මේ මිනිස්සුන් නිදි මරාගෙන වැඩ කරන්නේ නැද්ද? දැන් මොකදනේ? අර ආස්වාදය ගත්තා. ඒ ගත්තාම තේරෙනවා මේ ඔක්කොම ප්‍රශ්න අමතරම ප්‍රශ්න ගැටළු මේකෙන් නිදහස් වෙන්න බෑ. දැන් ආදීනව දැක්කා. දැන් අර වයකන්දේ කම්මුලට කටි මුක්කුව දීලා මාළු දිහා බලන කල්පනා කරන මොනතරම් විවේකයෙන් ඉන මේ මාළු. මේ මාළුන්ට දින නිදහස මට නැහැනේ කියලා මංගෙන් හිතලා කලකිරෙනවා. ආස්වාදයේ විදිහ හැම මොහොතක් වලම ආදීනව දැක්කාම ඇති වෙන ස්වභාවයක්. නිස්සරණේ. ඒක කලකිරීම. කිසිම වගතියක් නැහැ. මේකෙන් මොකොත් වැඩක් නැහැ. මේවා මේ ඔක්කොම බොරුවා මේ කරන්නේ මේ රැවටීම කියලා එම එකක් හිතෙනවා. ඒක තමයි කලකිරීම. කලකිරීම කියන එක මේ අර අකමැත්ත කියන එකට සමාන නෑ. අකමැත්ත නිතරම කැමැත්ත නිසා ඇතිවන එක. කැමැත්ත තිබුණත් අනිවාර්යෙන් අනිත් පැත්තේ අකමැත්ත ඇති වෙනවා. මේ අන්තයක් නිසා ඇති වෙන ප්‍රතිඵලයක්. හැබැයි මේ අර කලකිරීම කියන එක එම එකක් නෙමෙයි. ඒක ආස්වාදයක් තිබිලා ඒකේ ආදීනව දැක්කට පස්සේ ඇති වෙන එක. ඒක කෙලින්ම මේ ධර්ම කාරණාවක් ඒක. කලකිරිනවා කියන්නේ දැන් බුදුහාමුදුරන්ට කලකිරුණානේ. ඇවිල්ලා බලනවා මුන් ඔක්කොම දැන් කකුල් උඩ ගිහිල්ලා අරුගේ අත මූගේ බෙල්ලේ, මූගේ බෙල්ල මූගේ කකුල් ලස්සේ, මූගේ කකුල් අරුගේ බෙල්ල උඩ මොකද්ද මුන්? ඊය නටලා නටලා වෙරි වෙලා මුන් ඔක්කොම නික අර ගෙම්බා පොලේ ගැව්වා වාගේ අර මේ අර බඩු මුට්ටු ගබඩාවල් වල මේ සත්තු පැනල ඔක්කොම අවුස්සලා තිනා වාගේ මුන් ඔක්කොම බීලා කාලා අම්ම තැනම නැට්ටු. බරවුඩ මිනිසු බුදි සිරුවත් කුමරවල්ල බලන මොකක්ද ලස්සන්ට නැටුවම එක එක විදියට රඟපෑවා එක එක විදියට මුන්ගේ අතපය වැඩ කළේ දැන් බලන කොහොම නිකන් අපහායක් වගේ කලකිරන වැඩක් නෙ මොකද්ද මේක වැඩක් මන මේක කලකිරන ඇයි අර ආස්වාදයේ තිබිලා ඒක ආදීනව දැක්කට පස්සේ ඇති වෙන කලකිරීම දැන් නැට්ටුව දකින්නකොට අරක මතක් වෙනවා දැන් මුන් නටනවා ලස්සන්ට රැගෙනකොට මුන් බීලා මුන් ඔක්කොම වැටිලා හිටියාම ජීවිතෙත් එකේ පාවෙනවා යාරක දන්න. දැන් nissaranayak aadiniyata harawanna puluwanda? Nissaranayak aadinowata harawanna puluwanda? Aadinawak aasadita harawanna puluwanda? Ehi. Meeka nirodha unata passe athi wen ekak e nisa araka na. Nathi nisa ekanta yanna ba. Nissarana wetch ekak aaswadita geniyanna ba. Aaswada nirodha vela thamai aadinaya kataganni. Aadinaya tiyana taakala me nissarana athi wenna. ආදීනව නිරෝධම වෙලා යන්න ඕනේ. ඊට පස්සේ තමයි නිස්සාරණ කියන එක ඇති වෙන්නේ. මේක නැති වුණාම ඇති වෙන එකක් නිසා ආපහු එතනට එන්න බෑ. හැබැයි අකමැත කැමැත්ත නිසා හටගත් එකක්. කැමැත්ත තාම තියෙනවා. නැවත මේ කැමැත්ත අකමැත්ත වුණොත් මේක කැමැත්තට හැරෙනවා. එතකොට තමන් දැනගන්න ඕනේ මේකට මම කලකිරිලාද නැත්නම් අකමැතිද කියලා. ඒකයි බුදුහාමුදුරුව මේ ලෝකේ හැම දෙයකටම අකමැති වෙන්න. එතකොට තමයි නිවන් දකින්නේ එහෙම කියන්නේ. ආදීනව දකින්නේ නිස්සරණයි කියලා ප්‍රත්‍යක්ෂ කරන්න. එතකොට නිවෙනවා කියන්නේ. ඇයි? නිස්සරණයි කියලා දැනගත්ත කෙනෙකුට නැවත මේ ආපස්සට යන්න බෑ. හැමදේම අකමැති වුණාට, ලෝභයට අකමැති, ద్వේෂයට අකමැති, රාගයට අකමැති කියලා අකමැති වුණාට ප්‍රශ්න විසඳෙන්නේ නෑ. එයා තුළ තාම අර හේතුව තියෙනවා, බීජය තියෙනවා. කොයි වෙලේ හරි අනිත් පැත්තට කන පිට ගන්නවා. නිස්සරණේ දැක්ක කෙනාට මේ ආයි අරක තියෙනවා. ඇයි? ඒ මනසේට දැක්කාම එතන මේක නිස්සරණ දෙයක්. වැඩක් නෑ. ඇයි? ඒ මනසේ පිළිබඳව අදහසක් එන්නේ නෑ. බීලා 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 බැරි යයිලා බීම හත්තරිනවා. ඒ මනුස්සයාට බීම කියන වචනේවත් ඇයෙනකොට නිකම් බඩවලකනම් කොර වෙනවා වගේ. ඇයි මේ මනුස්සයා ඒ නිස්සාරණ වෙලා. ඒ ආස්වාදේ විඳලා විඳලා වමනේ ගිලා කාමවල වැටිලා ගුටි කාලා නිින්දා දිලා අපාස ලැබිලා රස්සාවල් නැති කරලා ගෙවල් වලින් පන්නලා අම්බලන් වල ඉඳලා ඉඟා කාලා එම මේ මනුස්සයා නිස්සාරණම වෙලා. ඒක ආදීනව දැකලා. මේ මනුස්සයා ජීවිතේ කවදාවත් බොන්නේ හැබැයි මේ සුරාවට අකමැති. ඒක වැරදි. ඒක අකමැති කියලා කියනවා. ඒ අකමැති කියලා කිව්වට මේ සමහර විට මේ ලොකු පාටිය ෆන්ක්ෂන් එකක් ඇවිල්ලා තමන්ගේ හාම් පුතා එමු නැත්නම් විශේෂ යාළුවෙක් බල කෙරුව සමහරට බොණ්ඩෙයිද. වැඩිය බොන්නේ ටිකක් හරි බොනවා. එයා අකමැති වුණා මිසක් ඒකේ ආදීනව දැක්කේ නැහැ. ඒක නිස්සරණ වුණේ නැහැ එයා තුළ. තාම ඒක සරණේ තියෙන්නේ. එයා සරණ යනවා. ඕනම වෙලාවක සරණ යනවා. නිස්සරණ වෙච්ච කෙනා කවදාවත් ඒක සරණ යන්නේ නැහැ. ඒකයි නිස්සරණ වෙන්න කියලා කියන්නේ. නිස්සරණ වුණාම ඒක ඉවර වුණා. රාගේ නිස්සරණ වෙච්ච කෙනා රාගේ එන්නේ නැහැ. හැබැයි නිස්සර වෙන්නේ නැතුව අකමැත්තෙන් ඒක ද්වේෂෙන් ඒක තල්ලු කරලා පටිගෙන් ඉන්නවා. අල් කතා කරන්නේ නැහැ, දකින්නේ නැහැ, ඒ පැත්තට යන්නේ නැහැ, හිතන්නේ නැහැ. එයා දැන් මේක අකමැත්තෙන් ඒක නඩත්තු කරන්නේ. හැබැයි නිස්සරණ වෙලා නැහැ. ඒක සරණ තියෙනවා.
බැරි වෙලාවත් හොඳට හිතවත් වුණා. හොඳට කතා බහ කරලා හිතවත්කම ගොඩ නැගුණා. අරක සරණ යනවා. උපාසක මෑණියෝ සරණං ගච්ඡාමි කිව්වා සිවුර තිබ්බා කියලා. අද ගොඩාකේ බණ කියපු කට්ටිය සිවුරු හැරලා ගිහිල්ලා තියෙන්නේ. හේතු වෙනවා තමයි. ධනය, මුදල, සම්පත නිස්සාරණේ දැකපු කෙනාට විතරයි ලෝකයෙන් බේරෙන්න පුළුවන්. එමු නැත්තම් අනිවාර්යයෙන්ම එයා කවදාද දවසක ඒකේ සරණ යනවා. රුපියල් 500ක් දා දුන්නා බයිනවා. පිස්සුද? හාමුදුරන සල්ලි පූජා කරනවා. චෙක් එකක් දෙනවා ලක්ෂ 25ක්. අරක දැක්කම බින්දු පේලියක් තියෙනවා. මේක නම් අතහැරලා බැරි වේවා. කොලයක් නේ කොලේ වාගේ ගන්න එක. අරගෙන ඉමින්සරේ මේ ගියේකට දෙනවා මේ ඔයාගේ නම account එක දාගන්න බෑ ගන්න බෑ පුතේ. ඒක ආන්ද්‍රේ යටතේ කාඩ් එකයි නම්බර් එක ඔක්කොම හාමුදුරු ඉල්ලලා තියා ගන්නවා. පුළුවන් නම් joint account එකක් දාලා එයාට ගන්න බැරි විදිහට හාමුදුරන්ට මුල් තැන දීලා 190ක් හාමුදුරන්ට බලය දීලා එයාට 20ක් දීලා එයාගේ නම account එක තියෙනවා. හැබැයි එයාගේ නම තිබුණාම මොකවත් කරන්න බෑ joint account එකක් ඒක. ඒක වැඩිපුරම බලය තියන්නේ හාමුදුරන්ට. කාඩ් එකයි පොතයි හාමුදුරන්ට. දැන් සම්පූර්ණ හාමුදුරන්ගේ නම නෙමෙයිද ඒක තියෙන්නේ. හැබැයි ඔප්පු කරන්න බෑ. ඒ අරයාගේ නමින් තියෙන්නේ. තිබ්බට එයාට කිසිම බලයක් නැහැ. ගීයාගේ නම පික්සල් පෝස්ට් එකට දානවා. ලක්ෂ 25 50ක් විතර දානවා. ගීයාගේ නමින් දාලා චෙක් කොලේ තියා ගන්න ආන්දර. දැන් චෙක් කොලේ නැතුව ගන්න බෑනේ. සම්පූර්ණ කාලේ ගීයාවත් එක්කගෙන ඉගල අස්සම් කරපන් කියලා එම අස්සම් විතර ගීයාගෙන් ගන්න සල්ලි ටික එම ආන්දර ගන්නවා. පොලිත් එක ආන්දර. ඒකට ආන්දරන්ට තමයි පික්සල් පෝස්ට් එකට තියෙන්නේ. හැබැයි තියෙන්නේ ගීයාගේ නම ඔප්පු කරන්න බෑ. ජාතුරු පල්ලල නැහැ. උපසතාගාරයට යන්න පුළුවන්. විනය කර්ම ඔක්කොමට උනන්සෙ සුදුසයි. මොකවත් නැහැ නේ ආන්දරගෙන උට. ගීනමට තියෙන්නේ ඒවා. ගී නමට තියෙන්නේ ගී නමින් තමයි පොලි යන්නේ ඔක්කොම ගී නමින් තියෙන ආම්දරංගේ නමේ මොකවත් නැහැ. ඒ කියන්නේ යායකේ නිස්සරණ වෙලා නැහැ. තම ආස්වාදයේ තුල ඉන්නේ. ඒක අර අකමැත්තෙන් හත්තරිනවා කියන එකයි නිස්සරණේ දකින්නවා කියන එකයි දෙකක්. නිස්සරණ වෙච්ච කෙනෙක් නැවත පැවත්මට යන්නේ නැහැ. අකමැති වෙච්ච කෙනා පැවත්මට යනවා. ක්‍රම කීපයකින් ඇති වෙන එක විශාල ධර්මතාවයක්. ඒක අර සමාධි දේශනා වලට සම්බන්ධ එකක්. දැන් ආස්වාදය ගන්න අපි කියමු අම්මා තාත්තගේ නමින් තිබිච්ච ලොකු දේපලක් අපට අම්බ වුණා. දැන් මේ දේපල අපේ නමින් තියෙනවා. දැන් ඒක අපි විකුණන්නෙත් නෑ, කන්නෙත් නෑ, මොකවත් නෑ. දේපලේ වටිනාකම එහෙම ආරස්සිතව තියාගෙනිනවා. අවුරුදු 5ක් තිබ්බා, 10ක් තිබ්බා, 20ක් තිබ්බා, 40ක් තිබ්බා, 50ක් තිබ්බා. 50යි මට හම්බෙනකොට මට අවුරුදු 25යි. 50යි 25යි කීයද? 75. දැන් නැගිටින්න බෑ, කතා කරන්න බෑ, මට දැන් මොකවත් කරන්න බෑ. දැන් මේ දේපොළ වලට මොකද කරන්නේ? දැන් පූජා කරන්නේ නැද්ද? වැඩක් ගන්න පුළුවන් කෙනෙකුට ඒක පවරන්නේ නැද්ද? සාසනයට කියලා ඒක ආයෝජනය කරන්නේ නැද්ද? දැන් ඒ ආස්වාද කළේ නැහනේ. ආදීන උනේත් නැහැ. එකපාර්ත නිස්සාරණ වෙලා. ඒක නිස්සාරණ අට ගන්න තව ධර්මතාවයක්. අර තමන්ගේ අයිය තියෙන තාක්කල් එයාට හිතෙනවා මේක තමයි මගේ බලය. මේක තියෙන්න ඕනේ. මේක තමයි මගේ ආරක්ෂාව. මේකෙන් තමයි මම කවදාද දවසක ආරක්ෂා වෙන්නේ මගේ සම්පූර්ණ අර ඉස්වැසුම ලයවැසුම මේක තමයි කියලා හිතාගෙන ඉන්නවා. යන්නේ නම් නැති වෙනකොට දැන් මේ પરම්පරාව ඊටම තියලා බැරි වෙනවා. දැන් මේක මට නැගිට ගන්න බැරි නේද? ඊට මොනවද කරන්නේ? දැන් යාට තේරෙනවා මගේ ආරක්ෂාව මේ ලෝකේ කොහෙවත් නැහැ. අර ධර්මතාවය තුලින් අරක ආස්වාද කරන්නේ නැතුව ආදීනව දකින්න නැතුව අර ධර්මතාවය තුලින් කෙලින්ම අරගෙන කියලා නිස්සාරණ තියෙනවා. අර වයසක අම්මලායම නිදි මේක ඉඳගෙන තමයි dostarට තමයි කියන්නේ එන්න කියන්න අවල් ආරන්නේ ලොකු ආන්දුරන්ට ඇයි කෝටි එකා මාර්ගයේ ඉඳම තියෙන එක සාසනෙට දෙන්න නැණි වයස 96යි මෙච්චර කාලයක් එක දෙන්න නෑ මෙච්චර කාලයක් මට ඕනේ කියලා හිතුණා දැන් ටිකට් කපන එකත් සුවර් නෑ වාගේ මොකම එතනට ආවම තමයි අර තේරෙන්නේ දැන් යාර ටිකට් කැපිලා යන එක සුවර් නෑ දැන් යාර හිතන දැන් මේකෙන් වැඩක් නෑ හැබැයි මෙච්චර කාලයක් කිව්වා සත්ත පහකට ගණන් ගත්තේ නෑ වැඩක් තියෙනවා. තව මොහොතක් හරි මේ වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවා. අතනට ආවට පස්සේ ආ කියනවා මේ වැඩක් ගන්න බෑ. දැන් යට තේරෙනවා. හැබැයි ඒකේ මොකවත් ඒකේ අඹගෙඩියක්වත් අවුලල කාලා නැහැ ඉදමේ. ආසාදි කරලම නැහැ. ඒකේ මොකුත් ආයෝජනය කළා අර මේක කළා මොකුත් ආදීම දැකලත් නැහැ යා. කෙලිම නිසා. හැබැයි එතනදී මේ ඒ කර්මයේ ධාරිතාව අඩුයි. අර තමන්ට මේකෙන් වැඩක් නැහැ නිසා නිස්සාරණ වුණා මිසක් බුදුහාමුදුරගෙන අර ඔරිජිනල් නිස්සාරණ නෙවෙයි. වටිනාකම තියෙන කාලේ Tamante එක ආස්වාදේ ගන්න පුළුවන් කාලේ ඒකේ නිස්සාරණ ආදීනව දැකලා නිස්සාරණයි කියලා හිතරියොත් මගපල. එහෙම නැතුව අර යන්නේ නම් නෑ දැන් බෑ කියලා හිතලා නිස්සාරණ වෙනව නේද? ඒකින් වෙන්නේ පිනක් විතරයි. මගපල වලට හැරෙන්නේ නෑ ඒක. පිනට හැරිලා දිව්‍ය ලෝක යනවා.
ඒ අන්තිම මොහොතේ ඒ වගේ අර ධර්මතාවයකින් නිස්සාරණ වෙන ගොඩාක් කට්ටිය ඉන්නේ දිව්‍ය ලෝකේ. පුළුවන් කාලේ තේරෙන කාලේ අවබෝධයෙන් ඒක ආදීනව දැකලත් ඇරපු කට්ටියක මාර්ගඵලවල ඉන්නවා. ඇයි ඒගොල්ලෝ පිනෙන් දිව්‍ය ලෝකේ ගියේ මාර්ගඵලවලට එන්න බැරි වුණේ කියනකොට එයා ආස්වාදයේ ධර්මතාවය දන්නේ නැහැනේ. ආදීන ධර්මතාවයක් දන්නේ. එතකොට ඒ දෙක දන්නේ නැතුව නිස්සාරණ වෙච්ච නිසා එයාගේ ඒකේන පිනේ අඩුවක් තියෙනවා. ඒ නිසා නැවත උපදීමක් තමයි ඉන්නේ ආර්ය ජාතියට යවන්න බෑ. ආස්වාදයේ දැකලා ආදීනව දැක්ක කෙනාගේ නිස්සාරණය නිර්මලයි. ඒක පිරිසිදුයි. ඒක ආර්ය ධර්මයක්. ඒ නිසා යාට කෙලිම ආර්ය ජාතිය උප්පත්තිය ලැබෙනවා. අරයා නැවත දිව්‍ය ලෝකෙන් ආවට පස්සේ ආයි අපි හඳුනන නිස්සාරණ වෙච්ච එක ආයි අල්ල ගන්නවා. ඒ අය ආස්වාදි කලේ නෑනේ. එයා ආයි ආවිල්ලා වැටගාලා මේක මගේ ඉඩම කියලා කොස් ගා තිනනනම් කොස් ගායේ පීදීගෙන එනවා කියලා දැන් වැටගාලා ඉමීසෙට කොස් ගායෙන් එයා පැතිට උනවා. ඇයි එතකොට කොස් ගාත් මගේනේ. එයා අයියා ඒක දා ඒක ආස්වාදේ දැක්කේ නෑ. එයා ආදීනව දැක්කෙත් නෑ. නිකන් නිස්සාරණුනේ. ඒ හින්දා මේ ඒක ඉපදුනාම ආයි අර ප්‍රශ්නේ යට තියෙනවා. අරයට නෑ ඒක. ඒ රජ කතාවල් වල ඉන්දියාවේ ගොඩාක් රජ වෘත්තිවල අද්දාස් ගාන මේ උන්ද ලස්සන කතා අද්දාස් ගන්න තියෙනවා. ඒක එක රජකුමාර රජුරුවන්ගේ පුතේ කුමාරයෙක්. තරුණයි. ප්‍රසාද යනවා ටික දවසෙම මොනාරි මේ වැරද්දක් වෙනවා යන්නේ. ඒ කියන්නේ ලොකු වැරදි නෙමෙයි. මේ සොල්දාදුවන්ගේ ලොකු සොල්දාදුවෙක්. සේනාධිපති නෙමෙයි, කණ්ඩායමකට නායකයෙක්. ඌගේ මොනාරි වැරද්දක් වෙනවා මේ ගත්ත කඩුව ඉසකසල ගන්නවා. රජකුමාරයා. එතකොට මේ යම්කිසි රාජ්‍ය බටේක වැරද්දක් තිබුණාම රාජ්‍ය සභාවට ගෙනල්ලා රජුරුව ඉදිරියේ නඩු ආලා එහෙමනේ දඬුවම් කරන්නේ. රජකුමාරයට ඔටුන්න නැතුව ඒකමතික තීරණයක් ගත්තා. ඒක ගන්න බෑ. ඇයි ඒ වරද ඉදිරිපත් කළේ නැත්තේ? ඇයි රාජ්‍ය සභාවට අගෞරව කළේ කියලා ප්‍රශ්නයක් එනවා. පස්සේ බලනකොට මේ රටේ රාජ්‍ය පිළිබඳව පොඩි තොරතුරක් පිට ආපු කෙනෙකුට දීලා තියෙනවා. එතකොට ඒක ඉසගස්සන්නම රාජ්‍ය ද්‍රෝහිකමක් නේ. ඉසගසන්න ඕනේ. නමුත් ඒක රාජ්‍ය සභාවට ඉදිරිපත් කරලා ඔප්පු කරලා කළේ නැහනේ. එහෙනම් ඒකට රාජ්‍ය මේ પરම්පරා රජපෞලේ නම් මොකද්ද? එයාව රටෙන් පිටුවල් කරන්න ඕනේ. එහෙම නැත්තම් රජතුමාගේ බලය අරගෙන මේ ඇසුරුන් නිසා එයාව ජීවිතාන්ත දක්ව හිරේ දාන්න ඕනේ. දැන් මම රජපෞලේ නිසා මෙයාව එළියට දානවා. එයා ගත්තරීම කොහොමද කියලා කිව්වොත් ඒ රජකුමාරයාගේ ඒ තනතුර හත්තරලා එළියට යනකොට එළිය පඩිය තියෙනවනේ රජවාසලේ. ඒක අර මාළේ කඩලා ඒ වලලු ඔක්කොම ගලවනවා. කොමුටිය ගලන එකර මංචටියක් තරන් යනවා. සේරම ටික දීලා මේ ගම්මාන එක ගිහිල්ලා මේ කුලි වැඩ කරනවා. කුලි වැඩ කරගෙන කාලයක් ඉන්නවා. එයාගේ ඒ ශ්‍රේෂ්ඨ ගුණයට රජුරෝ කම්පා වෙනවා. ඊට පස්සේ ඇමතිවරු ආවිල්ලා ආනුවා මේ ඊළඟ ඔටුන්න හිමි කුමාරයා අපි යනකොට මේ අපට වතුර පිපාසක් ආවා. ඊට පස්සේ මේ එක තැනක නැවතුවා. බලනකොට මේ මැටි වැඩ කොලක් තියෙන එතන මැටි මේ කුඹල් කරුවු. ගිහිල්ලා මේ යනකොට මේ කුඹලා හිටියා. අපි වතුර ටිකක් ඉල්ලලා අපි දැක්කම් දැනගත්ත මේ රාජ්‍ය බටයෝ කියලා. ඊට පස්සේ මේ වැඩ කරන කෙනාට කිව්වා මේ වතුර ටික ගෙනල්ලා දීපන් කියලා. මැටි පාන්නේ කියලා කුලියට. ඒ මැටි පාන්නේ හිටිය අපේ රජකුමාරයා. මැටි පාගන කුලියට. බලන්නකො අපේ අනේ එයාගේ නියතමානිකම්. ගිල්ල කිව්වට පස්සේ තමයිලු රජිරුව කිව්වේ එයාගේ ಗುಣ මම දන්නවා. උඹලා දන්නේ. උඹලා හිතන රජකුමාරයා කියන මාන්නයෙන් කටයුතු කළා. මම අනාගතේ රජකිනේ ගැම්ම හිතට අරගෙන තමයි යාගේ ඉස ගැව්වේ කියලා උඹලා ඉතාලෙන් හිටියා. දැන් තේරුණාද එයාගේ ගුණේ කියලා? යුක්තියට සාධාරණ විතරයි වැඩ කරන්නේ. ඒක ලෝකයට තේරෙන්න ඕන නිසා තමයි මම එයා පිටුවල් කළේ. පස්සයට අඬගා රජකම දෙනවා දන්නේ නැහැ. යකිනෝ අර මේ කුලි වැඩ කරලා මේ අර බත් ගුලි ගන්න ඒවා එතකොට මේ අර මොකද අර මේ කුරක්කම් පිටි කැඳ ඒවා බොන එකයි මේ මාලිගාව ඉඳගෙන රාජ භෝජන ගන්න එකයි දෙක අතර මට වෙනසක් නැහැ කියලා කියන. එන්න මීට වඩා මට ඒක හොඳයි. මම ඒකට උරු වෙලා ඉන්නේ. මැටි ටිකක් තියෙනවා පාගන්න යන්න තියෙනවා කියලා මාර. පස්සේ යාගේ පුතාට තමයි රජකම දෙන්නේ. ලෝකේ මිනිස්සු අත්තරින්නේ පුළුවන් කාලෙ නෙමෙයි බැරි කාලෙ. ඒ කාලේ අත්තරින්නේ මොකටද? අත්තරල මොනවද තියෙන පළේ? ඵලයක් පුළුවන් කාලෙම පොඩක් කරේ. දැන් අංශභාගය ඇදුනාම ඔප්පල වුණාම අනේ මට මොකක් මොකවත් නඩත්තු කරන්න බෑ. කවුරු රැවිලා මේ භාර්යාවයි දරුවෝ ටිකයි බාර ගන්නවා නම් මේ පින් සිද්ද වෙයි. මම නිකන් බඩගින්නේ මෙතන මෙතනම මැරෙයි වාගේ. මගේ අංශභාගය නිසා මට අම්බ කරලා දෙන්න බෑ. වගකීම කවුරු හරි ගන්නවා නම් කියලා
දැන් වැගෑණී දරුවෝ බාර දෙන්න කැමති නේද? අපේ අයියා තියෙන කාලේ බැලුවතුව මරන්න යනවනේ. අයියා තියෙන කාලේ පායක දෙන්න. එස්සන්තර ජාතකෙ. අයියා තියෙන කාලේ කවුරුත් ඒ මානසිකත්වෙට එන්න. අන්තභාගයල ඔයම ඇතිරලා ඉන්නකොට කියනවා නෝනා කාටරි පෙන් බැඳෙන්න. කවරි කසාද බැඳලා යන්න. මාව දාන්න මම ඕම මැරිලා යන්න. මං වෙනුවෙන් කාලේ කන්න එපා. දරුවෝ දෙන්නත් අරගෙන යන්න. ඔයාගේ ජීවිතය ඔයාගේ අනාගතය ඔයා අදා ගන්න. මං ගැන හිතන්න එපා. මං වෙනුවෙන් ඉන්න එපා කියලා කියනවා. අන්න ඒ අංශභාගයක මූණවල් ඇඹරිච්චලා මේක හිතෙනවා. ඒ මානසිකත්වය ඇදෙනවා. එතකොට යට ඒක නිස්සාරණේ පේන්නේ. උන්ටත් අයිය තියෙන කාලේ මේ හරි කමන්නේ දැන් වාට අරගෙන අදාසක් තියෙන කමන්නේ එන්න පුතා අරගෙන යන්න. අර වෙස්සන්තර ජාතික වගේ.